මේවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින්ග්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය මේ අයවැයේදී මුදල් ඇමති ජනපති රනිල් කිව්වා රුපියල දැන් ස්ථාවර වෙමින් තිබෙනවා කියලා. අහලා බලමු. රුපියල ශක්තිමත් වෙමින් පවතිනවා. මේක ඇත්තක්ද? එහෙම නැත්නම් පදනම් බිරහිත කතාවක්ද? දැන් ඊට උත්තර ලබා ගැනීමට නම් ඔය පසුගිය මාස 6 තුල ලෝක ආර්ථිකය විමසා බලන්නටම අවශ්‍යයි. රුපියල හරි වෙනත් රටක මුදල් ඒකකයක් හරි ඒක ශක්තිමත් වීම ගණනය කරන්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව. ඇමරිකානු ඩොලරයේ මත තමයි මේ බොහෝ මුදල්වල බලපෑම රඳා හිටින්නේ. දැන් පසුගිය කාලේ ඇමරිකානු සෙන්ට්‍රල් බැංකුව පොලි අනුපාත ඉහළ දැම්මා. දැන් එවිට මොකද්ද සිදුවුනේ? ඔය ඇමරිකානු ඩොලරයට ලැබෙන ඉහළ පොලිය නිසා බොහෝ වෙලාවට මුදල් එතනටම ගලාගෙන යන්න වුණා නේද? ඒ කියන්නේ US ඩොලර් වල තමයි ආයෝජන වැඩි වුනේ. සෙන්ට්‍රල් බැංකුවේ තමයි ආයෝජන වැඩි වුනේ. ඇත්තටම ඒ නිසා ඔය ඇමරිකානු ඩොලරය තව තවත් ශක්තිමත් වෙන්න ගත්තා. එතකොට ඇමරිකානු ඩොලරේ ශක්තිමත් වන විට යුරෝ එක වගේම බ්‍රිතාන්‍ය පවුම පවා යම් පමණකට දුර්වල වුණා. එතකොට අපේ අසල්වැසි ඉන්දියානු රුපියල අරන් බලන්න ඒකෙත් මේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යම් පමණකට දුර්වල වීමක් තිබෙනවා. හරිද? ඕනේ නම් මේ සටහන් අරගෙන බලන්න. මේක තමයි යථාර්ථය. දැන් මේකට හේතුව ඔය පසුගිය මාස 6ක විතර කාලේ ඉඳලා ඔය ඇමරිකානු බැඳුම් කරවල ආයෝජනයේ වැඩි පොලියක් ගෙවීම නේද? එතකොට එතනට තමයි ලෝකේ වැඩිම ආයෝජන නැත්තම් මුදල් ගලාගෙන යන්නේ. එතකොට මේ අසල්වැසි ඉන්දියාවේ රුපියලට පවා එහෙම බලපෑමක් තියෙනවා. බලපෑමක් වුණා. දැන් අපේ රටේ රුපියල විතරක් මේ තරම්ම බිමට වැටිච්ච රටක ශක්තිමත් වෙන්න විදිහක් තියෙනවද නේද? බැලූ බැල්මටම ඒක අර ගජබින්න අලංකාර කතාවක්ම තමයි. මේ ඇත්තටම තාමත් රුපියල තුල කෘත්‍රිම පාලනයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? මතකද අර ආර්ථික ඔස්තාර් කබ්‍රාල් ඩොලරේ රුපියල් 203ට ෆ්‍රීස් කළා නේද? ඊට පස්සේ මතකද අතහැරියා රුපියල් 380කටත් එහා ගිහින්නේ නතර වුණේ නේද? දැන් එක් ඩොලරයක් වෙනුවෙන් මේ වෙලාවෙත් රුපියල් 362ක් තමයි බොහෝ වෙලාවට 62 65 66 ඔය අතර වාරේ තමයි තියෙන්නේ නේද? ඒ කියන්නේ මේ රුපියල තුල දැනුත් ඇත්තේ කෘත්‍රිම හිරකිරීමක්. එහෙමත් නැත්නම් පාලනයක්. හරිද? ඒක අරතරම්ම දරුණු නැහැ. දෘඩ නැහැ. නමුත් එක්තරා විදිහක මෘදු පාලනයක් ක්‍රියාත්මකයි. හරිනේ. ඒ නිසා දැන් නිකම්ම නිකම් ඔය මේ රුපියල ශක්තිමත් වෙමින් තිබෙනවා. එතකොට රුපියල ශක්තිමත් වෙමින් තිබෙන්නට නම් ආර්ථිකයේ මහා විපර්යාසයක් වෙන්න ඕනේ නේද? ඒක නිසා ඒ වගේ කතා කියලා තවත් සින්ඩරෙල්ලා ප්‍රබන්ධ මවන එක වැරදි කියලා මතක් කරන්ටම අවශ්‍යයි. විශේෂයෙන් දැන් අද ඔහු මුදල් ඇමතිනේ නේද? දැන් අරගෙන බලමු තව ඉතාම සරල උදාහරණයක් නේද? බීඩියට රුපියල් 2ක බද්දක් ගහනවා නේද? රුපියල් 2ක් ගහනවා. එතකොට දැන් මේ බීඩිය සමහර විට අදත් ඔය නීත්‍යානුකූල ආදායම් ලැබෙන මාර්ගයක් නෙවෙයි. ඕනතරම් බීඩිය උතන තැන් තියෙනවා. නමුත් ඉතා පැහැදිලිවම දැන් දුම් බැටි මත බද්ද පැනෙවුවා නම් ස්ථීරවම ඉතාම පැහැදිලිව යම් බදු මුදලක් ආණ්ඩුවට එකතු කරගන්න තිබුණානේ නේද? අඩුම ගානේ සිගරට් වලට බද්දක් ගැහුවා නම් අවුරුද්දකට රුපියල් බිලියන 40යි එහෙමත් නැත්නම් 45යි අතර මුදලක් හොයාගන්න තිබුණා. පොඩි ගාණක් නෙමෙයි ඈ. අවුරුද්දකට රුපියල් බිලියන 40ක් එහෙම නැත්නම් 45ක්. මේ සිගරට් කම්පැනි කාරයින් සමග කාගේ හරි ලොකු ඩීල් එකක් තියෙනවා. ඒක අනිවාර්යයි. ඒක නෙමෙයි පාරත් බීඩියට ගහනකොට සිගරට් කම්පැනි කාරයින් සම්පූර්ණයෙන්ම අමතක කරලා දැම්මේ නේද? මාර ආදරයක් නිසිගරට්ටුවට තියෙන්නේ නේද? බදු නොගහ ඉන්නටත් හොඳට මතක තියාගන්න. බදු නොගහ ඉන්නටත් සමහර උදවිය එක එක ඩීල් කාරින්ට පගාව දෙනවා. මේක ඉතාම ප්‍රසිද්ධ රහසක් අපේ රටේ. හරිද? සිගරට් සඳහා මිල සූත්‍රයක් අවශ්‍යයි කියලා දැන් කොයි කාලෙක ඉඳලාද කියන්නේ නේද? ආර්ථික විශ්ලේෂකින් විවිධ අවස්ථාවල පෙන්වා දුන්නත් ඒ මිල සූත්‍රයේ හමස් පෙට්ටියේ. එතකොට අයවැය ඇතුලේ සිගරට් ඩීල් කාරයෙකු හිටියද කියන එක දැන් විවෘත ප්‍රශ්නයක්. හොඳේ. මේ අයවැයත් අපේ රටේ ඉතිහාසයේ පුරාම තියෙන අයවැයවල් හා සැසඳීමේදී හරිම පැහැදිලි ලක්ෂණයක්
ලක්ෂණයක් තියෙනවා. මොකද්ද පැහැදිලි ලක්ෂණය? ඇක්ෂන් ප්ලෑන් එකක් නැහැ. නැත්තම් ඉලක්ක සපුරගන්න ක්‍රමය විග්‍රහ කරන්නේ නැහැ. හරිද? හුදෙක්ම හෙන වචන ආරම්භයක්. හරි. ඒකට තව උදාහරණයක් දෙන්නද? ඔය ඌව වෙල්ලස්සට වෛද්‍ය පීඨයක් හදනවා කිව්වනේ නේද? යෝජනා කළානේ. ඒ කියන්නේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ යටතේ නව වෛද්‍ය පීඨයක්. හොඳ වැඩක්. හරිද? නමුත් වෙන් කළ මුදල කීයද? රුපියල් මිලියන 200යි. නේද? රුපියල් මිලියන 200යි කියලා කියන්නේ රුපියල් ලක්ෂ 2000යි. අපි ඒක කෝටි වලට ගේමු. කෝටි වලින් කිව්වොත් රුපියල් කෝටි 20යි. දැන් රුපියල් කෝටි 20කින් ගොඩ නැගිලි, විද්‍යාගාර උපකරණ මෙයාදි සියල්ලම හදලා වෛද්‍ය විද්‍යාලයක් නිර්මාණය කරන්න පුළුවන් නම් ඇත්තටම මරු. හරිද? අද තියෙන සිමෙන්ති, ගල්, වැලි, ගඩොල්, යකඩ මේවයේ මිල ඇහුවාම මේ ගානට ගොඩ නැගිලිවත් හදාගන්න පුළුවන් වෙයිද කියන එක විශ්වාස කරන්න අමාරුයි. ඈ සැලසුම් නැහැ. ඇක්ෂන් ප්ලෑන් නෑ. අපේ රටේ ඉතිහාසයේ කිසිදු අයවැයක් ඇක්ෂන් ප්ලෑන් එකක් එහෙමත් නැත්නම් ඉෂ්ට කරන ක්‍රමවේදය කිව්වෙම නෑ. මේ අයවැය ආරම්භයේදීම බලන්නකෝ අර මුදල් ඇමති රනිල් කියපු කතාව නේද? ඔන්න අහගන්නකෝ. ලෝකේ වෙනත් රටවල ජනතාව වෙහෙස මහන්සි වී උපයන මුදල් අපි ණයට අරගෙන ඒවයින් කාලා බීලා හිටිය නිසාලු අපිට මෙහෙම වුණේ. ඔන්න අහන්න. ණයගත යුත්තේ පරිභෝජනය සඳහා නොව ආයෝජනය සඳහායි. නමුත් අපි කලේ කුමක්ද? ලෝකේ වෙනත් රටවල ජනතාව වෙහෙස මහන්සි වී උපයන මුදල් ණයට ගම්මිනිමි. ඒවා අපේ පරිභෝජනය සඳහා වියදම් කිරීම. හරියට මේ අපි කාලා වගේ නේද? අපිම විතරයි කාලා තියෙන්නේ නේද? ජනපති රනිල්ගේ මාමා, ඒ කියන්නේ JR ගේ ඉඳලා ඔබේ පක්ෂයේ කළෙත් ඒකම තමයි. හරිද? ජනතාව තුළ යපුම් මානසිකත්වයක් ඇති කරලා ඡන්දය දින්න. ඡන්දය දිනලා එතකොට ඒ මිනිස්සුන්ටත් මොනවා හෝ සොච්චමත් දෙන ගමන් ඔය ලෝකෙ වටේ ගත්ත ණය වලින් තමුන්ලත් සුර සැප විඳමින්, හොරා කමින්, වංචා කරමින්, පිට රටවල මුදල් තැන්පත් කරමින් තමන්ගේ දරුවන්ට සුකෝපභෝගී ජීවිත දෙමින් අපිටත් මොනහරි ලොසින්ජරයක්, ලොලිපොප් එකක් දුන්න බව ඇත්ත. ඕක තමයි දිගටම වුනේ. දැන් තමුන් නැහැලගේ ටීම් එක පරදිනකොට සාටක ටීම් එක එනවා නේද? දැන් නම් ඉතින් ටයිපටියයි සාටකයයි දෙකම එකම කරේනේ. ඒ නිසා ඉතින් අමුතු වෙනසක් නැහැ. ඇත්තටම ජනතාව වෙන අපි, ඔව් 25%ක් වැරදි නම් එදත් අදත් බොරු පොරොන්දු දෙමින් ජනතාව රවට්ටන, හෙටත් බොරු පොරොන්දු දෙමින් ජනතාව රවට්ටන්ට සූදානම්. දේශපාලනඥයින් ලෙස තමුන් නැහැලා සියලු දෙනාම 75%ක්ම මේ රට විනාශයට වග කියන්න ඕනේ කියලා අද ටෙලිවැකිය නිමා කරනවා.